मेरठ संपत विदेश पालन याटे लबादी में किसदू अधासात नह अगमत के इंडिया वेदी प्रकाशया वाहन गेनवीम पिलिबंदव सीआईडी एन विमर्शनयक अवश्य बव जविप कियाई नव कोरोना वायरस व्याप्ति इहल याति लोक सौख्य संविधान खंडायम चीन यामे सूदानमक पुद्गलिन विसिदरकुड दिव्या हिमकल थायलांत हमुदा सबला आरक्षकांश वेडिपहारकिन मरुट හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 42 වැනි නවම් මහා පෙරහැර ඊ රාත්‍රියේ වීථි සංචාරය කළා. ඒ සදාතුක කරුණුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මංගල හස්තියා මත තැන්පත් කිරීමෙන් අනතුරුවයි. 42 වරටත් සංවිධානය කළ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර ඊ රාත්‍රියේ දුරු සුබ මොහොතින් ගමන් ආරම්භ කර වීථි සංචාරය කෙරුණා. සභාතුක කරුණුව හස්තිරාජයා මත තැන්පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලැබුවා. මෙම අවස්ථාවට කතානායක කරු ජයසූරිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද එක්ව සිටියා. පෙරහැර වීදි සංචාරය කිරීමට මත්තෙන් විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දිය අස්සජි හිමියන් සහ කතානායක කරු ජයසූරිය මහතා විසින් පෙරහැර මංගල්‍ය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ජනාධිපතිතුමනි මාමෙ කාරණේ සඳහන් කරන්නේ ඊටමත්ව කරුණාවෙන් යුතුව මේ ගංගාරාමයේ මුල් කරගෙන පවත්වන නවම් මහා පෙරහර අගනුවර පවත්වන සුවිශේෂ පෙරහර ලොකුම අඩුපාඩුවක් වශයෙන් තිබෙන්නේ හොඳ හස්තිරාජයෙක් නැතිවීමයි මේ පෙරහරට කොළඹට අලියතුන් ගේනවා කියන එක ලීසි නෑ හැබැයි ඒ සියලු දුෂ්කරතාවයන් මේ අවුරුද්දේ නැති කරමින් ජනාධිපතිතුමා අපිට විහාර මහදේවි පාක් එක නැත්නම් වික්ටෝරියා උද්‍යානය එක කොටසක් අලි නාන්න බාත් එකක් තියෙනවා ඒ පැත්ත දුන්නා සියලු දේ සම්පාදනය කරලා අවශ්‍ය කටයුතු කරලා දුන්නා දෙස් විදෙස් බැතිමතුන්ගේ නොමද ගෞරවයට පත් නවම් මහා පෙරහර මංගල්‍යය සැරියුත් මුගලන් මහරහතන් වහන්සේගේ පදවි ප්‍රාප්තිය සහ බුද්ධ ධම්මසංඝ යන තුනුරුවන් සිහිපත් කරමින් පවත්වනු ලබනවා විචිත්‍රවත් පෙරහැරන් ගැතුලත් වූ නවම් පෙරහැර සඳහා නියතුන් 50කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වී තිබුණා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පෙරහැර නැරඹීම සඳහා මග දෙපස එක්ව සිටියා ශ්‍රීලංකාවේ ජාතික සම්පත් විදේශ පාලනයන්ට ලබා දීමට කිසිදු අදහසක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඉන්දියාවේ සිව් දින රාජ්‍ය සංචාරක නිරත සිටින අග්‍රාමාත්‍යවරයා ද හින්දු පුවත්පත් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කළා. මේ අතර අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දියාවේ ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතර විශේෂ හමුවක් ඊයේ සිදු වුණා. ඉන්දියාවේ සිව් දින රාජ්‍ය සංචාරක නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ ඉන්දියා ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා හමු වුණා. ඒ ඉන්දියාවේ නව දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවනයේදී. මෙහිදී දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ නායකයන් දෙපළගේ අවධානය යොමු තිබෙනවා. දේශපාලන සංවර්ධන ආරක්ෂක වෙළඳ සහ සංස්කෘතික ආදී ක්ෂේත්‍රවල සබඳතා වැඩි දියුණු කර ගැනීම පිළිබඳව ඉන්දියා ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම වෘත්තීය පුහුණු සහ රාජ්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍රවල පුහුණු අවස්ථා ඇති කිරීමට ඉන්දියා රජයේ සහාය ලබා දීම පිළිබඳව දෙහිදී වැඩිදුරටත් අවධානය යොමු බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ. මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඉන්දියා හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාද මුණ ගැසුණා. නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අවශ්‍ය නම් ඊට 3/2ක බහුතරයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අලුත් අවුරුද්දට ජනතාවට සහන ලබා දිය නොහැකි බැවින් ආණ්ඩුව එවැනි තීරණයකට යොමු විය හැකි බවයි ජයලදී ඊයේ පැවති ජනහමුවකට එක්වමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මුළු රටම ආර්ථික අගාධයකට අද දමන රටේ ආර්ථිකයේ කළමනාකරණයකට ලක් කරන්නට බැරි නොහැකියාවෙන් පෙළෙන ඇත්තෝ දැන් රට පුරාවටම කටකතා යවනවා මාර්දු දෙවේද නෙවේ ඊට ඉස්සෙල්ල පාර්ලිමේන්තුව විසිරුණුයි කිය. මොකද්ද මේ තියෙන ඉක්මන? මම අහන්න කැමති යාණ්ඩුවේ අලුත් අවුරුද්දට රටේ ජනතාවට සහනදායි අලුත් අවුරුද්දක් නිර්මාණය කිරීමේ අපහසුතාවයක් තියෙන නිසාද මේ අලුත් අවුරුද්දට පෙර මැතිවරණය තියන්න ලෑස්ති වෙන්නේ? හොඳට මතක තියාගන්න වේලාසනින් විසිරුවන්නට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍යයි. මිත්‍රවරුනි එන්න එන්නම ජනතාවගේ ජන ජීවිතයේ පහළ වැටෙනවා. හොඳ සෞභාග්‍ය සම්පන්න අලුත් අවුරුද්දක් බිහි කිරීමේ හැකියාව වර්තමාන රජයට අහිමි වෙලා තියෙනවා. කාත් එක්ක සාකච්ඡා කරලා හරියන්නේ නැහැ. මමයි විපක්ෂ නායක. අපේ එක්සත් ජාතික පෙරමුණේ අපි කිසිම කෙනෙක් එක්ක ඩීල් දාන්නට යන්නේ නැහැ. කරුණා කරලා අහුමුණු වල සාකච්ඡා කරනව වෙනුවට නියමිත කාලෙට විසඳුවන්න. ආණ්ඩුවේ සියලු කටයුතු නීත්‍යානුකූලව සහ චක්‍රලේඛයන්ට අනුකූලව සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මහනුවර පැවති ජනහමුවකට එක්වීමෙන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුෂණ පෙරමුණේ සෙංකඩකල ආසන බලවාඩල රැස්වීම පිහිටුවීම පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. කරපු සියලු සටන්වල ප්‍රතිඵලයක් නැහැ. මේ මැතිවරණයෙන් පස්සේ ජනාධිපතිවරයාට එක එකනාට හිස නමන්න වෙනවා. එක එක පක්ෂ නායකයන්ට ඔළුව පාත් කරන්න වෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට සිංහයෙක් වගේ පාර්ලිමේන්තුව මෙහෙවන්න හයිය තියෙන පාර්ලිමේන්තුවක් නැතිනම් කොළ කෑලි අරගෙන අස්සම් ගන්න එක එකනා පිටිපස්සේ පිංසෙන්ඩු වෙන්න යන පාර්ලිමේන්තුවක් තිබුණොත් ඒකෙන් අපි 2008 2015 පටන් ගත්ත සටනේ නියම ප්‍රතිඵලයේ අපිට ලැබෙන්නේ නැහැ. අද අධිවේගී මාර්ගයේ අඩුවෙන් වැඩ කළ තියෙන දායකමගේ මහත්තයගේ සමාගම අත්තිකාරම් මුදලු ආයේ දීපු අත්තිකාරම් මුදල පවර ගන්නවක් කටයුතු කරේ. ජීවෙන්නේ නැහැ, පාර හැදුනේ නැහැ. තමන්ගේ මති නැති අමුතුරුණ සුභෝපභෝගී වාහනගෙන ජනතාවට කිව්ව අම්බලම් පටිගත කරගනින් ආර්ථිකය වැඩනවා අපි දැන් ඉවසන්න ඕනි කියලා. එහෙම කිය පාණ්ඩුව ඇමතිවරුන්ට කෝටි ප්‍රකෝටි ගණන් වල වාහනගෙන. මේක සාධාරණද? නෑ. අර අපේ දිස්ත්‍රික්කයේ සති ප්‍රේමදාස මහත්තයා කළ දෙන බොරුව 2500ක් මිලියන 990ක් අවුරුද්දකට පටිගෙවන සල්ලි වේදංගල තමන්ට ගන්න සිංහයන්. මිනිම අයනි නායකයෝ කියන්නේ. ලැජ්ජයි. පුළුවන් නම් UMP එකෙන් අහන්න බොක්සෙන් හරි බොක්සෙන් ධර්මාන්තර අද කාර් එකක් පෙන්නන්නේ කියන්නේ. හොරණ දැම්මයි කොට ටයර් කම්මලා. හදපු ටයර් එකක් පෙන්නන්නේ කියන්නේ. හම්බන්තොට ගිහින් මුල් ගලක් තිබ්බ තෙල් පිරිපාදුවක් හදනවායි කියලා. හදපු තෙල් පිරිපාද තෙල් ලීටරයක් නෙවෙයි. ගොඩනැගිල්ලක් පෙන්නන්නේ කියන්නේ. සිමෙන්ති කම්මලක් දානවා කිව්ව හම්බන්තොට. මම හිතුවා සතිත් මහත්තයා බෙද බෙදන්නේ ඒකේ සිමෙන්තිය කියලා. දැම්මද? නෑ. සම්පූර්ණයෙන් බොරුව. කව කට්ටේ දාලා රවුන්ඩ් එකක් යපුවම කේ පාසලේ හැපෙද්දි ළමයි ඉස්කෝලේ නෑ. නෙයි. ඉමේ වල විසඳුමක් දෙන්න ඕනේ. ඒ නිසා තමයි ජාතික පාසල් 1000කට වැඩි කරන්නේ. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ විද්‍යාල 20ක් ලංකාවේ හදන්නේ. විශ්වවිද්‍යාල ප්‍රවේශය වැඩි කරන්න ඕනේ. ග්‍රාමීය මාර්ග හදන්න ඕනේ. ඒ නිසා තමයි ග්‍රාමීය මාර්ග ලක්ෂයක් හදන ගොඩවේ මහත්තයා උපදෙස් දීලා තියෙන්නේ. මහින්ද මහත්තයා උපදෙස් දීලා තියෙන්නේ. වසමකට කිලෝමීටර 7-8ක් හැදෙනවා. රැකියා 10 ලක්ෂයක් දෙනවා කියන UMP ගාවේ. දුන්නත් නෑ. හැබැයි අපි දැන් ගොඩවේ මහත්තයා 50,000කට දෙනවා. ලක්ෂයක් රාජ්‍ය සේවයට බදව ගන්න. අපි චක්කලේ කියලා කඩන්නෙත් නෑ. නීතිය නවන්නෙත් නෑ. ඔබේ දරුවන්ට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නෙත් නෑ. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වහාම පරීක්ෂණයක් කරවන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මේ අතර වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් මෙලෙස අදහස් පළ කළා. කවුරු හරි අමාත්‍යවරයෙක් කියනවා නම් තමන් මේ වාහන පාවිච්චි කරේ නැහැ කියලා කරුණා කරලා කියන්න මේ තමන් දුරකාලයේ දරනකොට ගినాපු මේ වාහනවලට මොකද උනේ කියලා. මොකද 128,000කට වාහන ගෙන්නුවා වගේම බරපතලයි මේ වාහනවලට වෙච්ච දේ මේ අමතුරු දන්නේ නැත්තම් මං හිතන්නේ මේක පටන් ගන්න ඕන අයිතිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ කොටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමාට කියනවා මේ වාහන තියෙන තැන් හොයමින් බැලීම සඳහා CID එකට බාර දෙන්න. යම් කිසි මූල්‍යයක් කටයුත්තක් සිදු වෙලා තිබුණා ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගතියතු තිබෙනවා. නමුත් විවිධ අවස්ථාවල පාලනයන්ත්‍ර තුළ යාන වාහන රජයන් ලබා ගැනීම සිදු කරලා තිබෙනවා. ඒ යුගානුව චෝදනා ඉදිරිපත් කරන ඒවා ඉතින් ස්වභාවික කරුණු. මෙතන දෙවෙන්ට මුදල අමතුරු සුදුසුකම් වියදම් කරන්න මේ අය පාවිච්චි කරන වාහනේ මොකද්ද කියලා අපිට තේරෙනවා. අතේම මේ වාහන
ටෝල් ෆේස් එකට ගෙනල්ලා ප්‍රදර්ශනයක් පැවැත්වීවි කියලා අපේ ජනතාවට දැකගන්න මොනවද දෙන්නේ මේ වාහන කියලා. මේ වාහන ගෙනල්ලා තියෙන්නේ ඇමතිවරුන්ට නිල වාහන විදියට. ඇමතිවරුන්ට විතරක් නෙවෙයි අමාත්‍යංශ ලේකම්වරුන්ට අමාත්‍යංශය ඇතුලේ නිලධාරීන්ට සියලු දෙනාට පාවිච්චි කරන වාහන ගෙනල්ලා තිනවා. මේක ගෙනල්ලා තියෙන්නේ 2015 පස්සේ මේ 2020 වෙනකන් ආණ්ඩුවේ විතරක් නෙවෙයි. 2005 ඉඳලා 2015 වෙනකන් තිබිච්ච ආණ්ඩුවේ මේ වගේ 4 ගුණයක විතර වාහන ජනාධිපති කාර්යාලයට විතරක් ගෙනල්ලා තිනවා. මේ වාහන එකකත් මොනනම් පාවිච්චි කරලත් නැහැ. මට ලැබිලත් නැහැ මං වාරේනත්. ඒ වගේම මේ වාහන ඇත්තටම අසාධාරණ විදි මිලදී අරගෙන කියලා කවුරු වෙනමන ජොන්ස්ටන් නැමැතිවරණ තියෙන්නේ වටේට මාධ්‍ය සංදර්ශන පවත්වපත් දෙන එක නෙමෙයි. ওই වාහන ටික වින්දේසි කළා ඒකෙම මුදල් වලින් ජනතාවට සලසන පුද්ගල මරණ සංඛ්‍යාව 813ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2003 වසරේ SARS වෛරසයෙන් ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාවද ඉක්මවා යාමක්. දෙදහස් තුන වසරේ බලපෑ සාස් වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය ගණන 774ක්. එම සීමාව ඉක්මවමින් නව කොරෝනා නියුමෝනියාව නිසා සිදු වූ මරණ ගණන 813ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් චීනයෙන් පිටත වාර්තා වන්නේ එක් මරණයක් පමණයි. වෛරසය ආසාදනයේ වී ඇති ගණන 37500 ඉක්මවා ඇති අතර ඒ අතරින් 2649 දෙනෙකු සුවය ලබා තිබීමත් විශේෂත්වයක්. චීන සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවන්නේ සුවය ලැබූ පුද්ගලයන්ටද එය යළිත් ආසාදනය වීමේ ඉඩ පවතින බවයි. වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය වන බව තහවුරු කර ඇති අතර චීනයේ පළාත් 31ක පළමු වටමේ අනතුරු අඟවීම නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසන්නේ නව කොරෝනා නියුමෝනියා ආසාදිත වූවන්ගේ සංඛ්‍යාවේ ක්‍රමික අඩුවීමක් පෙන්නුම් කරන බවයි. මියගිය බහුතරය වායු වෘද්ධ සහ පෙර සිටම කායික වශයෙන් දුර්වල අය බව වාර්තා වන අතර හුබේ පළාතේ සිටි 91 හැවිරිදි වායු වෘද්ධ පුද්ගලයෙකු සුවය ලබා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර ප්‍රතිකාර කටයුතු කඩිනම් කිරීම සඳහා චීනයේ කඩිනමින් ඉදිකළ දෙවන විශේෂ රෝහල වන ලේෂින් ෂැන් රෝහලට රෝගීන් භාර ගැනීම ආරම්භ කර තිබෙනවා. මේ අතර වෛරසයෙන් පීඩාවට පත් වූ වුහාන් හි ජනතාව වෙනුවෙන් ලබා දීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නියෝග මත මෙට්‍රික් ටොන් 23ක මානුෂීය ආධාර ලබා දීමට රුසියානු හමුදාව පියවරගෙන තිබෙනවා. 2003 වසරේදී SARS වෛරසය පැතිර යන විට චීනයේ ලෝක ආර්ථිකයේ 6 වන ස්ථානයේ පසු වුවත් වසර 17කදී චීනයේ ලෝකයේ දෙවැනි බලවත් ආර්ථිකයට හිමිකම් කීමට සමත් වුණා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ ඇමරිකානු වසංගතරක විද්‍යාඥයන් කණ්ඩායමක් සහ එරට රාජ්‍ය නිලධාරීන් පිරිසක් චීන වෙත යාමට අපේක්ෂාවෙන් සිටිනවා. වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය ලබා ගැනීමට චීනය තීරණය කර ඇති අතර චීනයේ අවසරය හිමි වූ වහාම එරටට ඇතුළු වීමට අදාළ ඇමරිකානු කණ්ඩායම සූදානම් බවයි එහි නියෝජිතයන් සඳහන් කර තිබුණේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අදාළයම ඇති වූ ගින්නකින් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ අතර ගින්නට හේතු වූ මෙතෙක් අනාවරණ වී නැහැ. මේ අතර හැටන් සිංහමලි රක්ෂිතයට වම්පසින් පිහිටි ගල්කන්ද රක්ෂිතයේ ඊ රාත්‍රියේ හටගත් ගින්නකින් අක්කර 25කට අධික ප්‍රදේශයක් මේවර විට විනාශ වී තිබෙනවා. බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලියල බෝගහමඩිත් ප්‍රදේශයේදී බදුල්ල සිට හාලියල දෙසට දහවන වෙමින් තිබූ ත්‍රිරෝද රථයක ඉදිරිපස රෝදයේ ගැලවීමෙන් ඒ අනතුරට පත් වුණු අයුරු සිසිරීවි කැමරාවක මෙලෙස සරහන්ව තිබුණා. විදෙස් රටවලට පැටවීම සඳහා තාරකායි බන් 85 දිනකු ළඟතවාගෙන සිටි පුද්ගලයෙක් උඩප්පුව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන මෙම මාස 11 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගැනුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය එක්ව ක්‍රිකට් වර්ණ ප්‍රදානෝත්සවයක් පසුගියදා සංවිධානය කර තිබුණා. තවතරතුරු මේ විරාමයේ ආරක්ෂක අංශ වෙල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 57 දෙනෙකු තුවාල ලබා තිබුණා. මේ අතර හිටපු හමුදා නායකයෙකු වන තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඕචා මෙවැනි අපරාධයක් රට තුල සිදුවන අවසන් අවස්ථාව මෙය විය යුතු බවට දැඩි ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. තායිලන්ත හමුදා සොල්දාදුවෙකු වන ජක්‍රසන් තොම්මා ඊයේ පසු 3:30ට පමණ නකෝන් රක්ෂා සීමා නගරයේ හමුදා කඳවුරක සිදු කළ වෙඩි තැබීමක් සමග ප්‍රහාරය ආරම්භ වී තිබෙනවා. එම සිදුවීමෙන් ප්‍රහාරකයාගේ අණදින නිලධාරියා ඔහුගේ නැන්දනිය සහ තවත් සොල්දාදුවෙක් ඝාතනයට ලක් වුණා. අනතුරුව කඳවුරේ ආයුධ සහ වතුරම සොරාගෙන එහි තිබූ වාහනයකින් සැකකරු පලා ගොස් තිබෙනවා. ඒ යන අතරමඟ ප්‍රහාරකයා ඔහුගේ වාහනයෙන් බැස ප්‍රහාරිල්ල කරන අයුරු සහ ජනතාව පලා යන අයුරු දක්වන දර්ශනයට මාධ්‍ය වාර්තා කළා. අනතුරු එරට වේලාවෙන් පසුරු 6ට පමණ බැංකොක් හි ටර්මිනල් 21 සාප්පු සංකීර්ණයට පැමිණීමට පෙර ස්ථාන කිහිපයක් ඔහුගේ ඉලක්කයේ වී තිබුණා.
රයිතලයක් අතිරේව ඔහු සාප්පු සංකීර්ණය තුල සිටින අයරු CCTV දර්ශනවල සටහන්ව තිබූ අයරු ඉමේ. එම අවස්ථාවේ සිටි පිරිස් බියට පත්ව හිස්ලූලු අතදීව ගියේ මෙලෙසින්. දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් 15 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ බංග්ලාදේශ අතර අද පස්වරු 1:30ට පැවැත්වී වැඩ නියමිතයි. ස්පෝර්ට්ස් ඉන් බ්‍රීෆ් විශේෂ වංගය දැන්. ගාල්ල දංගෙදර ජයවර්ධන මහාවිද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාවලියේ එම විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. යනු නිවාසාන්තර ක්‍රීඩාවලියේ ශූරතාවය විජය නිවාසයේ විසින් හිමිකරගත් අතර අනුශූරතාවය හිමිකරගත්තේ ගැමුණු නිවාසයයි. මෙතර අනුරාධපුර තලාව මධ්‍ය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ශූරතාවයේ තරකුමු නිවාසයේ දිනාගත් අතර අනුශූරතාව ගැමුණු නිවාසයේ දිනාගත්තා. එත් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ දවසක්.